ආයුබෝවන්. රටේ වෘත්තීය ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් කතා කරනකොට කාන්තාව ඊටමත් වැදගත් චරිතයක් රටක ඉදිරි ගමනකට ලෝක ඉදිරි ගමනකට සමාජයක ඉදිරි ගමනකට. නමුත් මේ කාන්තාවට මේ වෘත්තීය පරාසයක් තුල අපි නිසිතන දිනවද කියන කාරණාව කාලින් කාලයට ප්‍රශ්නාර්ථ මවන ප්‍රශ්න මවන මාර්තුකාවක් බවට පත් වෙනවා. එනිසාවෙන් තමයි අද වෘත්තීය පරිණත භාවයේ පරිච්ඡේදයට අපි තෝරාගත්තේ කාන්තාවක්. මේ කාන්තාව ශ්‍රී ලංකාවේ කාන්තා වංශ කතාව ඉතාමත් වැදගත් චරිතයක් විදිහට අපි සලකනවා. මොකද මේ ව්‍යාපාර සමූහයක කොටස් වෙළඳපොලේ ව්‍යාපාර සමූහයක මේ ප්‍රධාන විධායක නිලධාරී තන්ත්‍රයට පත්වන පළමු කාන්තාවය අපේ රටේ. එනිසා ඒ වගේම තමයි ක්‍රීඩා කවුන්සලයේ සමාජිකත්වයේ දරනවා. ඒ නමින් කස්තුරි චෙල්ලරාජා විල්සන්. ආයුබෝවන් මදක. දැන් 2019 වර්ෂයේ පාර්ලිමේන්තුව තුලත් ඔබතුමිය ඇගයීමකට ලක් කරනවා. මේ ව්‍යාපාරික ශාස්ත්‍රය තුල කාන්තාවන් ඉතාමත් අඩුවෙන් තමයි මේ මුල් පුටු හැබවීම සිද්ධ වෙන්නේ. ඔබතුමියගේ ජීවිතේ කොහොමද මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කටයුතු ආරම්භ වෙන්නේ? කොහොමද අතිවාරම? ඒක ලේසි උත්තරයක් නෑ. මං පොඩි කාලේ ඉන්නකොට මං කවදත් හිතුන්නේ නෑ මේ වගේ ඇම්බිෂන් එකක් තිබ්බ නෑ මේ ව්‍යාපාර පුටුවේ ඉඳ ගන්න කියලා වගේ. නමුත් බලනකොට මම මගේ ෆැමිලි එක පවුල අම්මයි තාත්තයි මගේ අක්කයි එක්කනේ හිටියේ. මං ඉස්කෝලේ කාලේ බැලුවතින් ගොඩක් ක්‍රීඩාවල තමයි දක්ෂ. ඇන්ඩ් ඒ කියන්නේ අධ්‍යාපනෙත් මං කෙරුවා ඒක ඇවරේජ් ක්‍රීඩාවල ගොඩක් දක්ෂ කෙරුවා වුණා. මං ඒ ලෙවල්ස් වලට කෙරුවේ මැත්සුයි ෆිසික්ස් කෙමිස්ට්‍රි. ඉස්කෝල ඉවර ඒ ලෙවල් කරපු දා ඉවර වෙලා සුමානයකින් මාව මං සෝමේශ්වරන් ජයවික්‍රම මන්ත්‍රී කියලා ඔඩිට් ෆර්ම් එකක් තිබ්බා. ඒකේ මං ඔඩිට හැටියට ගියේ. ඔඩිට් කියන්නේ ගණිතය අකවුන්ටින් පැත්තේ. ඒ ඔඩිට් කරන්න නෙමෙයි මාව ගත්තේ නෙට්බෝල් මකන්ටයිල් ඩිවිෂන් ඒ ඩිවිෂන් එකට නෙට්බෝල් ටීම් එකට. ඉතින් මට ඒක හරි සන්තෝෂයි බිකෝස් මං ඒ වෙලාවට ලංකාවට බාස්කට්බෝල් ගහා හිටියේ. ඉතින් ඒ අවුරුදු 18 වෙන දෙයක් නැහැ මට මගේ සතුට තමයි තිබ්බේ ක්‍රීඩා කර කර ලංකාවට ගහගෙන ඉන්න එකක්. නමුත් එක ක්වලිටි එකක් තිබ්බා මට ඕන එකක් කරන එක මං හොඳින් කරන්න ඕනේ. ඉතින් ඔඩිට් කරන එක දන්නේ නැති දෙයක් තමයි. නමුත් මං හොඳට ඉගෙන ගත්තා. කියන්නේ ප්‍රැක්ටිකල් විදියට. නමුත් ඒ වගේම ක්වොලිෆයි වුණා සීමා අකවුන්ටන්ට් හැටියට අවුරුදු 22 වෙනකොට මං ක්වොලිෆයිඩ් කරලා ඉවරයි. නමුත් අවුරුදු 22 වෙනකොට මං බැඳා. ඒ වෙලාවේ නමුත් ඒ වෙලාවේ මගේ most important thing was මගේ and I was pregnant. So ළමයින් දෙන්නව බලා ගන්න ඕනේ. මට ඒ motherhood එක ගොඩක් important වුණා. ඉතින් මං ඇත්ත කිව්වොත් මගේ බොස්ට ගිහලා කිව්වා මං resign වෙනවා කියලා. නමුත් හොඳ වෙලාවට හොඳ බොස් එක්කෙනෙක් හිටියේ එයා කිව්වා ඔය part time වැඩ කරන්න කියලා. ඉතින් මං part time වැඩ කෙරුවා. මං part time වැඩ කරලා මගේ ලයිෆ් එක ඇවිල්ලා ළමයින් ගැන and audit firm එකේ ඉතින් few hours gathering තමයි වැඩ කෙරුවේ. And I was happy that. ඒ වගේ මට සතුටුයි. ඉතින් මගේ important ඒ වෙලාවේ ළමයින්ගේ ළමයින් ඉස්කෝල දාන්න, pick කරන්න, කවන්න, ඒ මවකට තියෙන job happiness වගේ ඒ වගේ තිබ්බේ. අවුරුදු 29 වෙනකොට මම තනි මවක් වුණා. ඒ වෙලාවේ මගේ ඉතින් ළමයින් ඉන්නකොට ඉතින් මේ ඉතින් ඔඩියන්ස් එකේ ඉන්න මවලට මවක් මදර්ස් තේරෙනවා ඕගලන්ගේ අපේ ඉම්පෝර්ටන්ස් එක ඇවිල්ලා ළමයින්. ඉතින් ඒ වෙලාවේ මම මගේ ඔක්කොම මාරු වුණා. මං කිව්වා ඉතින් මං කෙලිම වැඩට යනවා. මේ ළමයින්ට ඒගොල්ලන්ගේ ජීවිතේ has to be මගේ මට වැඩිය හොඳ ජීවිතයක්. මගේ ජීවිතේ මට ඔච්චර මට සල්ලි ආනම් අපේ ගෙවල් වල තිබ්බේ නැහැ. අනෙක් මිනිස්සුකෙත් එක බලනකොට අපිට අමාරු කියලා කියන්න බෑ. නමුත් අමාරු ඉතින් හොඳත් කියලා කියන්න බෑ. ඉතින් ළමයින්ට කොහොමද ජීවිතේ හොඳ ජීවිතයක් දෙන්න ඕනේ කියලා ගෙයක් හදන්න ඕනේ අපිට ගෙවල් තිබ්බේ නැහැ. ඒකෙන් තමයි පටන් ගත්තේ. කාන්තාවක් වුණාම මවකගේ චරිතය, ගෘහණියකගේ චරිතය, දියණියකගේ චරිතය, සොහියුරෙකගේ චරිතය චරිත ගණනාවක් ජීවිතේ පුරාවට ඇගෙන් අපිට දක්නට පුළුවන්. මේ හැම එකක්ම
जीवित करगिन मे हेम चरितयक्म ये अभियोग वलट मुहुण देमी कांतावन समाज हरि अडुई इनिसा उबतुम्य मे व्यापारिक क्षेत्रेट यदि विशाल अभियोग वलट मुहुण देन्नति अपि हेमोटम मे वटीम कीनक जीवित इतामत् पोदुई वटनोत्तमाय अपि काटत् नेगटिन्न पुलुवंकम तियेन्ने सुविशेषी सिदुवीम मोन हरि तियेनवद मे क्षेत्रेट एन्न अपिट उबतुम्यट लबिच्च अभियोग मंग इतिमलागे जीवित वलट वटीम तन तियेनवा पोड़ी पोड़ी वैटी माल लोकोट वैटे न देवाल मत इतिंग ओनली मत तीन तेमे कैल मगे मगे थैरी आवे मम मवाकोट इतिंग एक पास कोई खीसरे वैटुन तिंग हरी सो और विसिना मंग मम मवाकें इसल मंग मगे अम्मला अम्मे दुआ इतिंग अपे गेदर मे मे कुकुल मास्कारी का तिब्ब थिंग हरी मट तमे लोकम खेल मम देवनी दू अभी थिंक एवागे पास बंद पास थिंक अभी तो वो प्रेफरेंस का तिब्बने नाम मम वाकन मगे गेन मं कैम नैतु हरी इन्ना मगे लमा इंट ई थिंक कोमद शिफ्ट वेन्े अभी इंग्लिश सेल्फलेस लव की आने एक निशा थमा थिंक मं तानी मावाकन निकान तानी मावाके पट्टे मे थिंक लमा देना मगे ताता अम्म मारते कही मगे लमाइंटे मट गैक तिब्बेने मगे पेरेंट्स वेड के नम खोमद एंडलावे आम एक्तर के होती गोडाक एवेलावे नायाक तिब्ब ए वत गेवल ए थिंक खोमद फटांगाने जीवित ए थायरिया तिब्बे लमाइ निसा एवागे मत माय मे अपे नाटक අධ්‍යාපනය පෞල් පසුබිම කාන්තාවකට මොන වගේ සහයෝගයක්ද කාන්තාවක් බලාපොරොත්තු වෙන්නේ දැන් කාන්තාවක් උගත්කමින් පොහොසත්වී යුතුයමයි ඒ නිසා මේ සහයෝගය කියන කාරණාව කාන්තාවකට වැදගත් කොහොමද ඔබතුමියට ඒක ලැබෙන්නේ ඒක අධ්‍යාපන පැත්තෙන් බලනකොට අපි A levels වෙනකන් ඔක්කොමලාට අපේ සිස්ටම් එක এডুকেෂන් සිස්ටම් හැටියට අපිට තියෙන ෆැසිලිටි එකක් पसे यूनिवर्सिटी के लिए अनुकोट कांता वर्ल्ट एंट्रेंस थिंक एंट्रेंस मेथड देखाती है ना इंजीनियरिंग कंप्यूटर्स एक एक पैतट तिब्बो थिंग अनित्य वालुकोट कांता वर्ल्ट में सी एट हटाक हतावा कांता वर्ल्ट में पास वे ये फैसिलिटी एक थी ना नमूद एक एक का कांता वाल एक सी एट पानहा खितना वे नहीं थी हरी मैं क्वालिफिकेशन एक आरती है ने मगे वेड इवराई मेकत्क अनी सीएट पानहा हितनो हरी मेकत्क दें मम ओन हरी पोड़ी जॉब बेका खरान जॉब बेका खरान नम पोड़ी जॉब बेका थिंक लोकोट हितान इति मंखियाने एका कैवील गेवाल वल अम्मा तातला कामता वल कथा करोट उगला කතාව එක මාරු කරන්න. ඕගලන් කියන්න එපා දුවලට අනේ මේ පුදුවේ මේක දැන් මේ ක්වොලිෆයි කරලා බැඳලා ඉන්න හොඳට. නම් මාත් ඒ වගේ තමයි කරුවේ. නමුත් මගේ අම්මා නම් කිව්වේ ක්වොලිෆිකේෂන් එකක් අරන් ප්‍රශ්න තියෙන දවස මුණ දෙන්න ක්වොලිෆිකේෂන් එක තියාගන්න. ඔයා ඒකට ඒ තෛර්ය තියෙන්න ඕනේ. ඒ හේතුව මගේ කිදර මගේ තාත්තා වැඩ කරුවේ නෑ. තාත්තා ගොඩක් ඇල්කොහොල් බිව්වේ නිසා ඉතින් ගෙදර හිටියා. මගේ අම්මා ජොබ් තුනක් හිටියා. ඒක කරුවා. ඉතින් ඒක ඒක තමයි මන් දැක්ක තයි අම්මගේ තයිතිය. එන් මට ඇම්බිෂන් එකක් තිබ්බ නැහැ. නමුත් ක්වොලිෆිකේෂන් ගන්න ඕනේ කියලා අම්මා තමයි කිව්වේ. ඒක නිසා ළමයින්ට කියන්න පොඩ්ඩක් තාත්තලා කියන්න එපා අයියෝ දුව ඔයා වැඩ කරන්න එපා. ඔයා ක්වොලිෆිකේෂන් එකක් ගන්න කියන් ඒකෙන් එහා ගෙදර කට්ටියට ක්වොලිෆිකේෂන් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඔයාත් ගන්න එක. ඒක නැතුව වෙන කතාවක් දාන්න. කියන දුවේ ඔයාත් ක්වොලිෆිකේෂන් එක අරගෙන ඒකත් එක්ක කොහොමද දියුණු වෙන්නේ? ඒකේ ඔයා බැඳපු පස්සෙත් කොහොමද ඇඩ්ජස්ට් කරලා දියුණු වෙන්නේ කියලා බලන්න. ඒ සපෝට් එක දෙන්න ඕනේ. සහයෝගය අධ්‍යාපනය කාන්තාවකට ඉතාමත් වැදගත්. මොකද මේ නිවැරදි සහයෝගය, නිවැරදි මඟ පෙන්වීම, ඒකාන්තව බලාපොරොත්තු වෙන අධ්‍යාපනය කාන්තාවකට ලැබුණේ නැත්නම් ඒක සමාජයේ ගමනටත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙමු. අපි කතා කරමින් සිටියේ කස්තුරි චෙලරාජා විල්සන් මහත්මියත් එක්ක මේ කාන්තාවන්ට මොන වගේ සහයෝගයක්ද කාන්තාවන් සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව. ඒ වගේම තමයි කාලෙන් කාලට
දේශපාලඥයන් විවිධ ඇතැම් පාර්ශ්ව සංවිධාන මේ කාන්තා නියෝජනයන් සම්බන්ධයෙන් විවිධ මත විවිධ ප්‍රකාශ කාලෙන් කාලයට සිදු කරනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේ කාන්තා නියෝජනය අපි ඔබ බලාපොරොත්තු වෙන විදිහට සමාජය තුළ අපේ රටේ තියෙනවද කියන කාරණාව. ඔබතුමිය කොහොමද මේක දකින්නේ කාන්තා නියෝජනය අපේ රට තුළ? සෝ කාන්තාව කියනකොට ලංකාවේ 151ක් වෙන්න ඇති දැන්. අපේ කෝපරේට් සෙක්ටර් එක බැලුවොතින් අඩුයි. අපිට 135ක් 37ක් තිබ්බ අවුරුදු දෙකක තුනකට ඉස්සෙල්ලා දැන් 35යි. ඒක අඩුයි. And මං කාන්තා කියලා කියන්නේ නමුත් රට දියුණු වෙන්න රටේ තියෙන හොඳම ටැලන්ට් ඉන්න ඕනේ වැඩ කරන. ඒ මං ඒකෙන් තමයි යන්නේ. ඒ හොඳම 151ක් කාන්තාවන් නම් ඒ රේෂියෝ එකම දැම්මුතින් රටේ ටැලන්ට් එක තියෙන්න ඕනේ. කාන්තාව 151ක් ටැලන්ට් ඇවිල්ලා කාන්තාවන්. ද ප්‍රශ්න තියෙන්නේ අපේ කාන්තාවන් දැන් යුනිවර්සිටි සිස්ටම් වගේ පරණ අපි ඉස්සර අහපු ප්‍රශ්නට 161ක් ඇවිල්ලා එනවා කාන්තාවන් කියමු. ඒගොල්ලන් ඇවිල්ලා මොනා හරි ජොබ් එකක් කරනවා. පස්සේ ඉස්සරහට යනකොට එකෙන් තුනක් එනවා වෙනවා. එකක් ඇවිල්ලා ඒගොල්ලන් බඳිනවා. බඳින්න ඉස්සෙල්ලා ජොබ් එක අත්තරිනවා. බැඳලා මවෙක් වෙනකොට ජොබ් එක අත්තරිනවා. ඒගොල්ලන් මේ බෙම්මේ. දෙවෙනි එක ඇවිල්ලා ඒගොල්ලන්ට මවෙක් වෙනකොට බැඳලා ජොබ් එක තෝනේ හොඳ මවෙක් වෙන්න ඕනේ. ඒ වෙලාවේ සපෝට් සිස්ටම් එක නැතුව කම්පැනිත් සපෝට් නැහැ, ගෙදර සපෝට් නැහැ, හස්බන්ඩ් සපෝට් නැත්තම් and තව තියෙනවා මේ අපේ කමියුනිටි සොසයිටි ඒගොල්ලන් උත් කියනවානේ අනේ මේ මේ මෙයාගේ මෙයා වැඩ කරන එක්කෙනෙක් හොඳ අම්මා එක්කෙනෙක් නෙමෙයි කියලා. ඒ ඒ සපෝට් සිස්ටම් එකක් නැත්තම් ඒගොල්ලන් අත්හරිනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන තුන්වෙනි එක ඇවිල්ලා මේ ඒකටත් සොලියුෂන් එකක් තිබ්බොතින් අපේ කාන්තාව අපිට මන්ත තේරෙන ප්‍රශ්නවල් ඇවිල්ලා මිඩල් මැනේජ්මන්ට් එකේ මැනේජර් හැටියට එනකොට ඒගොල්ලන්ට අපි අපි ලීඩ් කරන්නේ අපි වැඩ කරන්නේ අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් පිරිමි හිතන විදිය. අපි ප්‍රශ්නට මූණ දෙන විදිය වෙනස් පිරිමියට. යුනික්නස් මේක. ඉතින් මගේ යුනික්නස් එකක් තිබ්බා එක්සැම්පල් හැටියට ඕන ප්‍රශ්නයක් දෙන්න මං ඔක්කොමලා ඉඳලා ප්‍රශ්න අහලා 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 මං අපි එකට වෙලා සෝට් අවුට් කරනවා. And ඒක සෝට් අවුට් කරපු පස්සේ මම නෙමෙයි කරුවේ. ඉතින් ඔක්කොමලා එකට වෙලා කරනවා. ඕන ප්‍රශ්නයකට මූණ දෙන්න මං ඉන්නවා ඉස්සරහින්. And මං ඉස්සරහින්ම යනවා. ඒක මං කාන්තාවක හැටියෙ දැම්මේ නැහැ, පිරිමි හැටියෙත් තිබෙන්නේ නැහැ. ඒ කස්තුරිගේ යුනික්නස්. ඒ වගේ ඔක්කොමලාට තේරෙන්න ඕන ඔයාගේ යුනික්නස්. And ඒකත් එක්ක මේ මේ ධෛර්යයත් එක්ක ඉස්සරහ යන්න ඕනේ. පොලිටිකල් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නවල වගේ කම්පනීස් වල තියෙනවා ප්‍රශ්නවල. කවුරු හරි මං කෙලින්ම මූණට කියන එක කියලා තමයි යන්නේ කියලා මගේ මාත් එක්ක ඉතින් කවුරු ඔච්චර හැප්පෙන්න ඉන්නේ නැහැ. සහයෝගය පෞලක බැඳීම ඒක ආයතනයකට අරන් එනවද නැත්නම් ආයතනෙන් ඒක අරගෙන යනවද? කාන්තා නියෝජනයන් මේ නිසා මේ ප්‍රශ්න නිසා කාන්තා නියෝජනයන් රටේ අඩු වෙනවද? පෞල කියන කාරණාවත් එක්ක කාන්තාවන් මේ ව්‍යාපාරික ශාස්ත්‍රයට දේශපාලනයට විවිධ වෘත්තීය ශාස්ත්‍රවලට පැමිණෙන එකේ අඩුවක් තියෙනවද? මෙන්න මේ කියන කාරණා අපි කතා කළේ. නමුත් දේශපාලඥයන් ලංකාවට මේ විදේශ විනිමය ගලාගෙන එන ප්‍රධානතම මාර්ගයක් විදිහට මේ ගෘහ සේවය කියන කාරණාව ඉතාමත් උජාරුවෙන් වේදිකාවල කතා කරනවා. නමුත් ඔබතුමිය කාන්තාවක් විදිහට කොහොමද මේක දකින්නේ? මේක උජාරුවෙන් අපි කතා කරන්න ඕන දෙයක්ද? මට ආස නැහැ අපේ ලංකාවේ කාන්තාවල් ගිහිල්ලා පිට රට ගිහිල්ලා වැඩ කරන එක. ඒගොල්ලන්ට ගොඩක් අමාරුවල් තියෙනවා. අපිට ලේසි මෙහි ඉඳලා කියන ඕගොල්ලන් මේගොල්ලන් යවනවා මේක හරි නැති එකක්. නමුත් ඒගොල්ලන් ආයි යන්නේ. ඒගොල්ලන් යන්නේ ඒගොල්ලන්ගේ ළමයින්ට මං වගේ හොඳ ජීවිතයක් දෙන්න. ඒගොල්ලන්ට ලංකාවේ ඒ සල්ලි හම්බ වෙන්න බෑ. ඒගොල්ලන් ගිහිල්ලා ඒ ජීවිතේ ඒ ජොබ් එක හම්බ වෙන සල්ලි ලංකාවේ අපි වෙන ඔප්ෂන් එකක් නැති නිසා තමයි යවන්නේ. ඉතින් ඒක නිසා මේ ළමා මේ කාන්තාවල්ට ඒගොල්ලන් සල්ලි යවනවා. ළමයින්ට ගෙවල් තියෙනවා. නමුත් වෙන මුකුත් නැහැ. ඒ තාත්තලා සමාජයට සල්ලි අරන් බොනවා. තාත්තලා වෙන ගැනුත් එක යනවා. ඒක තව දුක් විඳිනවා. නමුත් ඒකට
उत्तर आवेला मेक एगोलांग देहे गीला वैड करांड होंद ने एगोलांग कोलंबट गे लंकाव गे नोने केला अपि लंकाव ट गेनावती गेनावती अपिट पुलुवांद ऐत्तट एगोलांट ए वागे जॉब एकक एक नेमे वेना जॉब एकक हरी ए वागे साल्ली हंबु वेंद देन्न पुलुवांद एकट अपिट बेरी नंग एक नॉट फेयर एगोलांट एक एगोलांगे विधियट एगोलांट पोड्डक इसराट यांद साल्ली हंबु वेंद पुलुवांद एक एगोलांगे विधिय नंग अपिट सपोर्ट करला प्रोटेक्ट करानोने कियाने ए वेलावे अपि बलानोने कोहोम हरी एम्बसीस प्रोटेक्ट करानोने एगोलांट कवुरु हरी एगोलांगे अध्यापन करन थैनये ए एम्प्लॉयर्स एगोलांब हुंदट बला गन्नोने मे पत्ते एगोलांगे लमायंगे प्रोटेक्शन उत मोना हरी तियेन्नोने मन नंग हिताने तव अवुरुदु पहके दहयक अपि लंकावे इदिरियट गिहिल्ला अपे कंपनीस्ट तियेनवा रेस्पॉन्सिबिलिटीयक अपि अपि हुंदट ग्रो वेन्नोने ए वेलावे मे ला मे ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන්ට ජොබ්ස් දෙන්න ඕනේ. කාන්තාවන්ට රැකියා අවස්ථා නිර්මාණය කරන්නේ නැතුව රට තුල රැකියා උත්පාදනය කරන්නේ නැතුව කාන්තාවන් ගෘහ සේවයට ගිහිල්ලා ඒවන මුදල් රටේ ඉහළම විදේශ විනිමය කියලා ඔබයි මමයි ඉතමත් ආඩම්බරෙන් කියනවනම් ඒක අපි කනගාටු වෙන වෙන කාරණාවක් කියලා කාන්තාවක් විදිහට අය ප්‍රකාශ කරනවා. ये मत मैं स्पोर्ट्स काउंसिल स्पोर्ट्स काउंसिल सामाजिक आगे पत्ते ना क्रीडा काउंसिल मेके कार्य बाहर मुन विधि असल एक लंगदी दाप बट एक चामन महिला जयवर्धन गुडा कट्य इन एक मिनिस्टर दूने अभी फ्रीडम का मुनाद लंका करा ई थिंक एक आख्या अभी लंका टैलेंटेड क्रीडा डिस्ट्रिक्ट लेवल वाले एगोलाट डिस्ट्रिक्ट लेवल फैसिलिटीस एगोलांगे टैलेंट कोमदापी उड इसराट गेने एगोलांग तो कोमद लंकावे नेशनल स्टैंडर्ड वितरण में लोके दिनन उक्कमलाट दिनन बे एक तेरे ना नमु दिनन पुलवान नेक्के नेक्त कोमदापी सपोर्ट कराने दिनन एक सिस्टम एक दाला मंगितन विधिय गोडाक मार्च मंग मार्च लंकावट गापुनीसा मट दसे कोच्चर पॉलिटिक्स तीयन अद कोच्चर एव ओकुम गल अयंकरान विधिया पुलवांद दाने अपे अदहस एवं अथुव क्रीडावट टैलेंट नांग चांस एका देंद आरक्षितव क्रीडा करन आरक्षितव सलसुमकट क्रीडा करन मेकेन कारण दम्मे क्रीडा काउंसिलेट पेवरला तीन वगकीमक दैन कांता नियोजनयक एकेत तीयनवा අපි තව කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. අපි කතා කරමින් සිටියේ මේ ක්‍රීඩා ශාස්ත්‍රය තුළ කොහොමද කාන්තා නියෝජනයන්ට ඉදිරියේදී සැලසුම් ඇති වෙන්නේ සහ එතුමියගේ අදහස් ගැන. ඒ වගේම තමයි දැන් මේ අපි නූතන සමාජෙ ඉන්නකොට මේට අවුරුදු 50කට තිබ්බ සමාජ නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් සංස්කෘතික වශයෙන් සමාජීය වශයෙන් වෙනස් වෙලා තියෙනවා. तो कोट में अनागते कांतावट मनोवागे अभियोग वल्ट मुंद देने वेद कोहमद कांताव में गट सूधान देने इदें एक अविला फर्स्ट पालविनी प्राश्ने अविला एक होंद प्राश्ने कि आने मन देन तेरे ने वीदिय अपी वागे ने में देन तीन यां कांतावां एगोलांत आसाई इसराट अध्यापने करला कोई हारी को इसरा वेड करान हरी दा इतिंग एक होंद प्राश्ने नमुत एक तेक्कमतीयन प्रश्न एगोलांग बंदिन आसावत्तीयन लमाइन हादानत आसावत्तीयन इतिंग कोमद मेक बैलेंस कराने इतिंग ए तीयन प्रश्न इसराट मंकियान एगोलांट अविला मंग अपी वागे इतिंग मंग देसी एंकी हुआ मंग बैंदला लमाइन हम वेन कोट मंग अत्तार जॉब का कराने केला नमु दें काटे के ना मट देखम ओने इतिंग ए प्रश्न तम लोकम प्रश्न हटि तेरे ने एक अपीट कोमद सोल्यूकरण एक तम मंगे पाउल वल सपोर्ट एक ओने मंग एक एक पाउल वल क्या ने हस्बैंड वाइफ को मला हस्बैंड वाइफ हुई लामे पाउल है थिएटर लामे आव बला गेन टू ब्रिंग अप द चाइल्ड कंपनीज वाली गोडा का जस्मन थी ना कल्चर का थी नोने ये कल्चर का थी नोने द में सपोर्ट कराना एक आके विल्ला विमेन रोल एक आखेलन है अभी मट ना मंकर जॉब रोल्स इक दवासा वारी तिब्बे मे रोल एक गहन इत बैकल
ඉතින් මාත් හිතුණ තින් මට ට්‍රාන්ස්පෝටේෂන් එම්ඩී හැටිට යනකොට මං හිතුණා මගේ හිතේ මේක කොහොමද ගෑණියෙක් කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එක බලනකොට මැරිටයිම් ලොජිස්ටික්ස් ඔක්කොම පිරිමි ගොඩක් වැඩ කරන ඉන්ඩස්ට්‍රි. නමුත් ඒගොල්ලන් හිතුණා නෑ 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 ඒ වගේ පිරිමි ගෑණු කියලා නෑ. ඒක ඕගලන්ගේ තියෙන අත්දැකීම ඔයාට ඔයාට කොම්පිටන්සි එක තියෙනවා කියලා. ඉතින් කම්පනීස් ඔස්සෝ ඔපචුනිටි එක දෙන්න ඒ වගේ චේන්ජ් වෙන්න ඕනේ. And support කරන්න ඕනේ අනිවාර්යෙන් අපි accept කරනවා. අපි තියෙන policy එක අපි equal නෑ කියලා. අපිට ලැජ්ජ නැතුව මං කියනවා අලුත් මාවක් නම් ඔයා පරක් වෙලා හරි එන්න. නමුත් ඒ විදිය ඒ හේතුව මොනවාද? gedara equal නෑ නිසා. gedara equal නම් ඔයාට ලැබවෙ කම් ඔයාට ඇවිල්ලා කිව්ව මගේ ළමයා මොන්ටසෝරි දානවා අපි නම් කියනවා ඔව් අතක දාලා එන්න කියලා. ඉතින් දැන් ඒ companies ඒ වගේ evolve වෙන්න ඕනේ. කියන්නේ ඒ හේතු අපි නිකන් ලස්සන මේ නිකන් ඉවෝල්ව් වෙන්නේ ඒක හේතුවක් නෑ. අපි ඒක කරන්නේ ඒ හොඳම ටැලන්ට් එක කාන්තාවක් වෙනවා වෙනකොට නැත්තම් පිරිමියෙක් හරි වෙනකොට ඒ ටැලන්ට් අපිට ඕනේ. නැත්තම් අපේ අපේ කම්පැනිය ඉස්සරහට අරන් යන්න හරි අමාරුයි. ඒ ටැලන්ට් තියෙනවා ප්‍රශ්න ඒ පර්සන්ට වෙන වෙනම ප්‍රශ්නවල තියෙනවා. ඔයාට තියෙන එක්කෙනෙක්ට තියෙන ප්‍රශ්න නෙමෙයි අනිත් එක්කෙනාට. මට ගෙදර වැඩ කරන එක්කෙනෙක් හිටියා හරි හොඳ එක්කෙනෙක්. එයා මගේ බබාලාගේ වැඩ ඔක්කොම කෙරුවා. නමුත් මට ළමයා සනීප නැති වෙනකොට මට කවුරුත් හිටියේ නැහැ ළමයාත් එක්ක ඉස්පිතාලේ ඉන්න. මගේ අම්මට වයසයි තාත්තට බෑ. ඉතින් මට වෙන ප්‍රශ්නයක් තිබ්බා. නමුත් වෙන එක්කෙනෙක්ට වෙන ප්‍රශ්නයක් තියෙයි. ඒක නිසා ඒ වෙන ප්‍රශ්නවලට වෙන සොලියුෂන්ස් ෆ්ලෙක්සිබිලිටි එක තියෙන්න ඕනේ. කම්පනීසුත් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ ඉස්සරහට යන්න. නැත්තම් ඒක තමයි ලොකුම එක. දෙවෙනි එක ඇවිල්ලා මේ ඊක්වල් ඔපචුනිටි. මේ රෝල්ස් ඇවිල්ලා ගෑණි පිරිමි කියලා ලෝ රෝල්ස් නෙමෙයි. අපි කියන්න ඕනේ මේ ටැලන්ටඩ් පර්සන් ඒ රෝල් එක දෙන්න ඕනේ කියලා. කාන්තාවන්ට ඉදිරි සමාජයේ අනාගත සමාජයේ මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙද්දී ඒ අභියෝග වලට මුහුණ දෙන්න මේ සමාජයේ පිරිස් වලට ලොකු වගකීමක් තියෙනවා. කියන්නේ කාන්තාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් සමාජ වපසරියක් නිර්මාණය කරන්න හැමෝටම යුතුකමක් වගකීමක් තියෙනවා කියන කාරණාව තමයි ඒ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තාංශයෙන් කියන ලෝකේ තුනෙන් එකක කාන්තාවන් ලිංගික සහ මානසික හිංසනයට ලක් වෙනවා කියලා. කියන්නේ මෙහෙම ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියන කාරණාව මේ වார்த்தාවලින් අපිට දැනෙනවා, පේනවා. එතකොට අපේ රටේ මේ කාන්තාවන් සහ ළමුන්ට තියෙන නීති සංශෝධනය වෙන්න ඕනේ කියන ස්ථාවරය ඔබතුමී ඉන්නවද? මේක අලුත් දෙයක් නෙමෙයි. මමත් කාන්තාවක් වෙනකොට මම දැක්ක එකක්. අපි බස් වල ගිය එක්කෙනෙක් මං අවුරුදු 10ට ඉස්සලා හරි බස් එකේ ගිහිල්ලා තියෙනවා. වෙනස් වෙලා නැහැ. මං නම් නාකි වෙලා නමුත් ඉන්න තරුණ ළම පිරිමි තාම ඒ වගේ මේ මහ මෙන්ටැලිටි එක තමයි තියෙන ඉන්නේ. ඉතින් නීතිය ෂෝට් ටර්ම් හරි නමුත් මං හිතන්නේ දැන් මේ කාන්තාවලට හැරස් කරන්නේ කවුද? පිරිමි. ඇන් ඒගොල්ලන්ව කොහෙන්ද හදන්නේ? ඒ කවුරු හරි මවෙක් හරි තාත්තෙක් කෙනෙක්. ඇන් ඒගොල්ලන් යන ඉස්කෝලේ. අපි එහෙන් මාරු කරමු. ඒගොල්ලන්ට කිය ටීච් කරන්න ඕනේ මේ මේගොල්ලන්ට මේ ගෑනුන්ව රෙස්පෙක්ට් කරන්න ඕනේ. මේ වගේ ගෑනුන්ව මේ වගේ කතා කරන මේගොල්ලන් කියනේවල් ඒව හරි නෑ කියලා ඒ ගෙවල් වලින්ම පටන් ගන්න ඕනේ. නීති එක ස්ටොප් නීති ඇවිල්ලා ස්ටොප් කරයි එක. නමුත් මේ ගෙවල් වලින් ඉස්කෝල වලින් පිරිමි ඉස්කෝල වලින් එක පටන් ගන්න ඕනේ. ඇන්ඩ් ෆැමිලිස් කමියුනිටිස් වලින් පටන් ගන්න ඕනේ එකක්. නැත්තම් නීති විතරක් දාලා වැඩක් වෙන්නේ නැහැ. තාම මං සමහර විට පොළට යන්න ඕනේ මං ඇවිදිනවා. ඇවිදිනකොට මිනිස්සු මට කියනවා දේවල්. ඇන්ඩ් මට තියෙන ප්‍රශ්න ඒගොල්ලන් දෙමළෙන් කිව්වොතින් හරි සිංහලෙන් කිව්වොත් හරි ඉංග්‍රීසි වලින් හරි මට තේරෙනවා. ඉතින් ඒ වෙලාවෙ මම හිතනවා අනේ මේකට මම උත්තරයක් දෙන්නද එපාද කියලා. මම ඉතින් දන්නේ නැහැ වගේ යනවා කියන්නේ හරි කනට ගැටුයි. මට පුතුලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා අනේ මේ අම්මලා මොනා කරනවද මේ ළමයින්ට මේ වගේ වෙන්න. ඉතින් මන්නන් නීති වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ කාන්තාවල් ප්‍රොටෙක්ට් කරන්න. ඇන් බට් ඔක්කොනම ඉස්සලා ළමයින්ට පොඩි දරුවන්ට හානියක් කවුරු හරි කරන්න හොඳ නැහැ. පෙද පිරිමිද කාන්තාව කවුරු හරි ඒ ප්‍රොටෙක්ෂන් එක වෙරි ඉම්පෝර්ටන්ට්.
And but මට අනිත් ප්‍රශ්න තියෙන්නේ අපි ප්‍රොටෙක්ට් කරන ගන් ළමයින්ට ප්‍රොටෙක්ට් කරන දවස් තියෙනවා පස්සේ ඒගොල්ලන්ව ෆොස්ටර් කෙයා හරි මොන හරි ගවර්න්මන්ට් සිස්ටම් එකේ ඉන්නවා ඒ සිස්ටම් එකේ ඉන්න ළමයින්ව බලනකොට කවුරු කවුද ඉන්නේ ඒගොල්ලන්ට ආදරය දෙන්න කවුරුත් නැහැ අපි ඒක අරන් තිය වෙනස්ක ඒගොල්ලන් ළමයින්ව එළියට අරගෙන සොලියුෂන් එකක් දෙන්න අපේ ඕෆනේජස් එකේ බලනකොට ගොඩක් ළමයින් ඉන්නවා කවුද ඉන්නේ ඒගොල්ලන්ට ආදරය කරන අපේ ළමයි ඐ මීන් ආදරේ කියන්නේ සල්ලි විතර නෙමෙයි නිකන් වැඩ හග් කරන්න වඩා ඉන හරි මට ඒවා දකින්නකොට මට හරි කනගාටුයි ඉතින් අපේ සොලියුෂන් එක මේ නීති විතර නෙමෙයි ඒකට පස්සේ මේ ළමයින්ව කොහොමද ඉස්සරහට ප්‍රොටෙක්ට් කරන්නේ ඒ ළමයින්ට ගොඩක් ෆැමිලිස් ඉන්නවා ඩප් කරන්න අපේ ඇඩොප්ෂන් ලෝස් හරි අමාරුයි මොනා හරි සිස්ටම් එකක් කරන්න ඕනේ एक एक मं हितान ये सिस्टम एक हरी मुना हरी खड़ खड़प सिस्टम प्रोटेक्शन थी ना गीला ऑफ नहीं जैसे कि दान थिं एक पास मुना करानी और दाहटेंगे लमाइन में तेलिए तो दान एक हरी ने सार्थक कांता वक्के दिए थे अपे मैं कांता वन तो बतू मेरा अवसान वाशिन मेडिसन हाने दिन तीन समाज का तकरान तीन पनवीडे मुकाद बतू मेरे में वृत्ति परिणत भावे ඉතින් මදුක ඒ ප්‍රශ්න හැටියට දැන් ඉතින් මං කියන දේ දෙකක් හරි දෙකක් වාත දෙකක් කියන්න පුළුවන් පොයින්ට්ස් දෙකක් එකක් ඇවිල්ලා ඕගලන්ට මොනා හරි ප්‍රශ්නවල තියෙන තියපුතින් ඒක මූණ දෙන්න ඕගලන්ට ඇතුලේ තෛරියක් තියෙනවා ඒක ඩවුට් කරන්න එපා ඕගලන්ට ටැලන්ට් තියෙනවා අත් දෙකක් තියෙනවා මුලයක් තියෙනවා ඕගලන්ට ගිල කරන්න පුළුවන් ඒක ඇන්ඩ් මං කියනවා මං ඒක ඒක සර්කම්ස් එක ලර්න් ටු බී හැපි ඕගලන්ගේ තියෙන සර්කම්ස්ටන්ස් එකේ ලර්න් ටු බී හැපි මං ඒ ඔල්වේස් මං කියන්නේ මගේ මං මේවා හැමදාම මේ ලොකු ජොබ් එකක් කරුවේ නැහනේ මං පොඩි ජොබ් එකක් කරුවා ඒ වෙලාවෙත් මං හැපි මං ඔඩිට් ෆර්ම් එකේ රුපියල් 200කට වැඩ කරනකොට මං හැපියයි මට බාස්කට්බෝල් ගහන්න පුළුවන් ඉතින් ඔයාගේ මොනවාද what makes you happy ඉතින් ඔක්කොමලට කරිය එකක් නෙමෙයි ඔක්කොමලට මවක් වෙන්න ඕට තෝන්නේ බට් ඔයා හිතා ගන්න ඕනේ ඔයාට මොනවාද happiness කියලා and මොනා හරි ප්‍රශ්න හිටියොත් හැටි මූණ දෙන්න පුළුවන් දෙවෙනි එක ඇවිල්ලා big confident ඕගලන්ගේ ශරීරේ confident වෙන්න ශරීරනේ කියන්නේ your skin so මම ඇවිල්ලා දන්නවා මං සමායිට ගොඩක් killing straight කතා කරන කෙනෙක් But that is me. Mama, piriyek wage hasirenne to become a leader. That is me. Wage ka wata ogulang me okkomlata thiyena uniqueness eke. Eka embrace karanna and be happy. Taman mulin tamanma therum gannata one. Tamanta karanna puluwan dewal, taman kaliyutu dewal tamanta wen karala handuraganna puluwan nan jeevithaye tamanta dinanna ithamath pahasui. Ada api wedasanata sambandha karagatte Sri Lankawe pramukha vyapara samuhayeka ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වන ලංකාවේ පළමු කාන්තාව කස්තුරි චෙලරාජා විල්සන් මහත්මිය. ඔබතුමිට බොහොමත්ම ස්තුතියි අද වැඩසටහනට අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳ. ලෝකේ ශාස්ත්‍රඥවරුන් විවිධ දේශනා සිදු කරලා දිනවා. මේ දේශනාවල කාන්තාවන්ට ගරුකල යුතු ආකාරය කාන්තාව කියන්නේ කවුද කියන කාරණාව කියලා තිබුණට ඒක හුරු කරවන්න ඒකට හුරු වෙන්න Taman දැනගන්නට ඕනේ. සමාජයක් දැනගන්නට ඕනේ රටක් දැනගන්නට ඕනේ. ඒ අපි පාසල් පද්ධතිය මේ සමාජ පද්ධතිය පුංචි දරුවක ඉඳන් මේ කාන්තාවට ගරු කරන කාරණාව හුරු කරන්න ඕනි කියන දේ තමයි අයද වැඩසටහන තුලින් අපිට පැහැදිලි කරේ. ඒ නිසා වෙන් අදට මේ වෘත්තීය පරිණත භාවයේ පරිච්ඡේදය අවසන්. යලිත් වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.